ලෝකය තනි ආයක් ලෝ නැහැ අද වන විට ලෝකය තනි තනි එවුන්ගේ යායක් බවට පත් වෙලා තියෙන්නේ ඔබ ඉන්නේ තනියම නම් තනිකම දැනෙන එක සාධාරණයි ඔබ ඉන්නේ ලෝකයක් එක්කම නම් එවිට ඔබට තනිකම දැනෙනවා නම් එතන තිබෙනම ලොකු ප්‍රශ්නයක්. දරුවෙක් චූටි දරුවෙකුට අම්මා තාත්තා නැති පොඩි දරුවෙකුට දැනෙන තනිකම ඊට වඩා ගොඩක් වෙනස්. ඒ දැනෙන පාළුවක් තනිකමක්. එතකොට එතනින් එහාට අම්මයි අප්පච්චි රණ්ඩු වෙන දරුවෙක් එයා තනි වෙලා ගියේ ඇතුලේ. එයාට දැනෙන තනිකම තවත් වෙනස්. මේ වගේ තනිකම එක එක විදිහයි. ඒක මදිකමක්. සමහර වෙලාවට අඩුවක් තමයි. හැබැයි සමහර වෙලාවට ඒක අඩුවකුත් නෙමෙයි සමහර අයට. හැමෝටම ඒක වේදනාවක් නෙමෙයි. සමහර අයට ඒක වේදනාවක්. ඇත්තම වේදනාවක්. සමහර අයට ඇත්තටම වේදනාවක් නෙමෙයි වේදනාවක් කියලා හිතාගෙන හිටියට. වේදනාවක් නම් ඒක. ඒකටත් උත්තර තියෙනවා. එතකොට අපිට තනිකම දැනෙන්නේ තනියම ඉන්නකොට විතරමද තනියම අපි කොහොමද තනියෙන් ඉන්නේ ආවෙත් තනියෙන් යන්නේ ආවෙත් තනියෙන් යන්නේ තනියෙන් ඉතින් මේ ඉන්න පොඩ්ඩක් තනි වෙන පුංචි වෙලාවල් වල දැනෙන තනිකම සමහර වෙලාවට අපි වටේ කොච්චර අය හිටියත් අපිට තනිකම දැනෙනවා පාළුව දැනෙනවා මම මේ ළඟදී රිසර්ච් එකක කියෙව්වා මේ මැරීඩ් කපල්ස් මැරීඩ් කපල්ස් ගත්තාම මේගොල්ලන්ගෙන් 60%ක් ඉන්නේ තනිකමෙන් පාළුවෙන්ලු. ඒ කියන්නේ තනියම නෙවෙයි තනිකම දැනෙන. මේගොල්ල දෙන්න එකට ඉදිද්දි දෙන්නටම දැනෙන වෙන වෙනම දැනෙන තනිකම 60%කට මේක දැනෙනවලු. ඒක ලොකු ගාණක් නේ ජනි. ඉතින් එහෙම වෙන්නේ කොහොමද විවාහ ජීවිතයකට ආවට පස්සේ ඒ දෙන්න හැම දෙම එකටනේ බෙදාගන්නේ හැම ජීවිතේම එකටනේ අරගෙන යන්නේ හැබැයි මේ තනිකම කියන එක කොච්චර කවුරු ළඟ හිටියත් සමහර වෙලාවට ඒක දැනෙනවා ඔයාටත් ඒක දැනෙලා ඇති සමහර වෙලාවට මේ මහා විශාල සෙනග මැද ඔයාට හරි හුදකලාවක් දැනේ දැනෙන වෙලාවක් තියෙන්නේ නැති එක වෙලාවක හරි ඉතින් මෙහෙමයි ඒක තනියම ඉන්නම ඕනේ නැහැ ලංගම කෙනෙක් ලංගම ඉන්න කෙනෙක් ළඟම ඉඳිද්දිත් තනිකම දැනෙනවා මේවට හේතුත් තියෙනවා ඉතින් අපිට බැරිද මේ තනිකමට වටිනාකමක් දෙන්න තනිකමට වටිනාකමක් තනිකමට තනිකම ඉතින් ඇත්තටම වටිනවනේ තනිකම වටිනවා
මට නම් හිතෙන්නේ තනිකම වටිනවා. තනිකම සමහර වෙලාවට වටින්නේ නැති කෙනෙක්ට ඒකට වටිනකමක් ඔයා කිව්වා වගේ දෙන්න පුළුවන්. බැරි නෑ. වටිනකම තනිකමෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් අපිට. තනිකමට හරි විසඳුම් හොයාගත්තොත් එහෙම ඒකෙන් අපි හිතන්නේ නැති ඵලයක් අපි ගන්න පුළුවන්. එතකොට ඒක වටිනාකමක් ලබා දෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. මගට කතන්දරයක් කියන්න. අපි මේ දවස්වල අපි ගොඩක් මේ වෙලාවේ ගැහණු අය බලනවානේ. කාන්තාව බලනවානේ. ඉතින් මම මෙහෙම කිව්වොත් අපි ගොඩක් වෙලාවට තනී කියලා පාළුවයි කියලා හිතුනහම අපි කරන්නේ ඉන්ටර්නෙට් එකට යනවා. නෙට් එකට ගිහිල්ලා chat කරනවා. Facebook එක වගේ දේවල් තියෙන ඒ වගේ තේකලා chat කරන කාත් එක්ක හරි මම අපේ තනිකමට කවුරු හරි විසඳුමක් විදියට තව කෙනෙක්ව හොයනවා. හොයලා කතා කරනවා. කතා කරලා ඒ අපේ තනිකම නැති කරගන්න අපි බලනවා. හැබැයි තනිකම නැති කරගන්න එපා කියලා මං කියන්නේ. වටිනාකමක් දෙන්න ඒකට. ඒකට වටිනාකමක් දෙන්න කොහොමද? ඒක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මං කියනවා කියලා කියපු කතාව දෙන්නේ ගැන. අපි කියමු ඉමාෂි හිමාෂි. ඉමාෂි ඉමාෂිත් ගෙදර ඉන්න කාන්තාවක්, හිමාෂිත් ගෙදර ඉන්න කාන්තාවක්. දෙන්නටම හස්බන්ඩ්ලා ඉන්නවා. එතකොට දැන් මේ දෙන්නම දෙන්නටම හස්බන්ඩ්ලා ගෙදරින් ගියාම ඒ වැඩට ගියාම පාළුයි. එතකොට මොකද කරන්නේ? ඉමාෂි මේ පාළුවට උත්තර හොයනවා ඉන්ටර්නෙට් එක ඇතුලේ. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා චැට් කරනවා කවුද ඉන්නේ ආයි පාළුවෙන් ඉන්න කෙනෙක් හොයාගන්න. එයාගේ පාළුව බෙදාගන්න. ඉතින් එහෙම චැට් කරලා සම්බන්ධතාවක් හදාගන්නවා. ඊට පස්සේ ඒ සම්බන්ධතාවය ඉස්සරහට අරගෙන යනවා. ටික දවසක් යනකොට මේක ඇතුළෙත් පාළුයි. අර අර කලින් වගේම මේක ඇතුළෙත් පාළුයි. එක තැනක විතරක් නෙමෙයි මේ පාළුව තියෙන්නේ. මේ පාළුව හැදෙන්නේ ටික ඒක හරියට අපි එක එකනාව තෝ අපි හරියට තෝ තේරුම් ගත්තේ නැති වුණහම. ඉතින් එතනත් පාළුයි. ඉතින් එතනත් ගැටීම්. එතනත් ගැටලු. මේ විදිහට තව කෙනෙක් හොයාගන්නවා. ওই විදිහට ඒ ඕන තරම් කට්ටියත් එක්කලා පැටලෙන්න පුළුවන් අපිට. ඒ අර හිමාෂි කරා වගේ. හිමාෂි හිමාෂිත් පාළුයි. හිමාෂි කරන්නේ මොකද? එයාත් යනවා ඉන්ටර්නෙට් එකට. එයා ගෙදර වැඩ ටික කරලා එයාගේ තියෙන පාළුවත් එයා මකා ගන්න ඉන්ටර්නෙට් එකෙන්මයි. එයා කරන්නේ එයා බලනවා තමන්ට වටිනාකමක් දෙන්න මේ පාළුව ඇතුලේ. එයා හොයනවා තමන්ට මොනවද ඉගෙන ගන්න පුළුවන් දේවල්. තමන්ට මොනවද මේ පාළුව ඇතුලේ කරන්න පුළුවන් දේවල්. තමන්ව කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ. තමන්ට කීයක් හරි හම්බ කරගන්නේ කොහොමද. මේ දේවල් බලලා YouTube channel එකක් එයා පටන් ගන්නවා. එයා හිතනවා වැඩ කරනවා ඉන්ටර්නෙට් එකේ. එතකොට එයා එයා ව්‍යවසායිකාවක් විදිහට එයා ඉස්සරහට යනවා. එයා දවස පුළුවන් හැම මොහොතම එයාට පාළු හිතන නෙමෙයි. ඉතිරි වෙන හැම වෙලාවෙම එයා ඒකට යොදවලා හරි සතුටින් මේක හොබි එකක් විදිහට එයා ඒක අරගෙන යනවා. පාළුවට තනිකමට බෙහෙත් හොයන්න ගිහිල්ලා එක්කෙනෙක් අර විදිහට හැමතැනම පටල ගන්නවා. අනිත් කෙනා එයාව ඉස්සරහට අරගෙන යනවා. පාළුවට තනිකමට වටිනාකමක් දෙන්නේ එතකොට කවුද මේ දෙන්නගේ? වටිනාකමක් දෙන්නේ හිමාෂි. ඒ විදිහට පාළුවට තනිකමට වටිනාකමක් දෙන්න පුළුවන්. අපිට කරන්න වැඩ ඕන තරම් තියෙනවා ජනිත්. අපිට පාළුවෙලා ඉන්න මන්නම් හිතන්නේ අපිට වෙලාවක් නැහැ පාළුවෙන් තනිකමෙන් හුදකලාවෙන් ඉන්න. අපි වගේ අයට වෙලාවක් නැහැ. අපිට අපේ ජීවිතය ගැන හිතන්නම වෙලාව මදි. කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතය ගැන හිතන්න. අනිත් අයත් එක්කලා මේ මට පාළුයි පාළුයි කියලා තව කෙනෙකුට කිය කියා ඉන්නවට වඩා කොච්චර දේවල් තියෙනවද කරන්න. ඔබට ඔබම වන්නට පුළුවන් එවන් අවස්ථාවක. ජනිත් පාළුවේ වටිනාකම ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. පාළුව නෙමෙයි තනිකමේ වටිනාකම, හුදකලාවේ වටිනාකම. ජනිත් ඔයාට තනියෙන් ඉන්නකොට තමයි හිතන්න පුළුවන්. ඔයාට තනියෙන් ඉන්නකොට නිර්මාණශීලී අදහස් එනවා. ඔයාට තනියෙන් ඉන්නකොට අලුත් අදහස් එනවා. ඔයාට තනියෙන් ඉන්නකොට ඔයාට හිතලා බලන්න පුළුවන් මගේ වැරදි මොනවද, මගේ අඩුපාඩු මොනවද, මං හදාගන්න ඕනේ මොනවද, මං ඉස්සරහට කරන්න ඕනේ මොනවද, මගේ අයට මම මගේ අතට මගේ අතින් උනේ නැත්ති මොනවද, මගේ අතින් වෙන්න තියෙන දේවල් මොනවද. ජනිත් ගෙවල් වල කොච්චර වැඩ තියනවද? පොඩි පොඩි තැන් හරිගස්සන්න මේ වෙලාවල් පාවිච්චි කරන්න පුළුවන් නේද? හුදකලාව හුදකලාවේ ඉන්නකොට
ඔයාට කවි මතක් වෙනවා ඕනම කෙනෙකුට පහුගිය දේවල් මතක් වෙනවා ඉස්සරහට තියෙන කරන්න පුළුවන් දේවල් ගැන ලස්සන චිත්‍රයක් හදා ගන්න පුළුවන් ප්ලෑන් කරන්න පුළුවන් ඒ වගේම තනිකම තනියෙන් විඳින්නත් පුළුවන් හුදකලාවේ වටිනාකම තේරෙන්නේ ඒක හරි නිදහසක් ජනිත් ඒ නිදහස නැති වෙච්ච දවසට තමයි ඔයාට තේරෙන්නේ ඒ හුදකලාවේ තියෙන වටිනාකම මිනිසෙකුට සැනසීම නිදහස හුදකලාව මේ ටික නැති වෙලාට පස්සේ ප්‍රශ්න ගොඩකින් ගැටලු වල ගොඩකින් අරුබුද ගොඩකින් ආගේ ජීවිතේ පුරව ගත්තට පස්සේ අර මේ විසඳුම් හොයන්න ගිහිල්ලා වෙන තව තැන් වලින් පැලස්තර ගහලා ඒක පුරව ගන්න ගිහිල්ලා ඔයාට තියෙන ඒ අර වටිනාම දේ නැති වෙලා යනවා ඒ වෙනුවට ඔයාට පුළුවන් නම් තමන්ගේ ජීවිතේට ඒ පුංචි වෙලාවේදී අලුත් දෙයක් එකතු කරගන්න පරණ දේ වුණත් ඒකට වටිනාකමක් එකතු කරගන්න ඒක හරි වටිනවා ජනි මචන් මේ දැන් හුදකලාව එතකොට කලාවක් විදිහට අපිට පාවිච්චි කරන්නට පුළුවන් කලාව බිහි වෙන්නම හුදකලාව ඇතුලේ ඔයා ඒක මටත් ඇඩිය දන්නව ඇති ඔයා මේ ශිෂ්ත්‍රේ ඉන්නේ හුදකලාව ඇතුලේමයි කලාව බිහි වෙන්නේ සිතුවිලි ඔයාගේ මනස ක්‍රියාත්මක වෙන වැඩියම මනස ක්‍රියාත්මක වෙන්නේ හුදකලාව ඇතුලේ ඔයාට නිදහස තියෙන්න ඕනේ හිතන්න ඔයා දන්නේ නැහැ ඔයාගේ ජීවිතේ කොයිතරම් වටිනා කියන දේවල් තියෙනවද කියලා සමහර වෙලාවට මම දන්නෙත් නැහැ මගේ ජීවිතේ කොයිතරම් මම දන්නේ මම උරගා බලපු දේවල් ටිකක් විතරයි ඔන්න මට ලෙක්චර් එකක් කරන්න පුළුවන් කියලා දන්නේ මම ඒක කරලා තියෙන නිසා මම කවියක් ලියනවා නම් මට ඒක කරන්න පුළුවන් වෙන්නේ මම ඒක කරලා තියෙන නිසා ඔයාට ඔයා නොකරපු දේවල් තියෙනවා ඒක කරලා බලන්න ඔයාට අවස්ථාවක් මේක ඔයාට කලාකාරයෙක් වෙන්න පුළුවන් ඔයාට හැම දෙයක්ම කලාත්මකව හදන්න පුළුවන් මේ තියෙන නිදහස හිතේ නිදහසේ හිතේ තියෙන මේ හුදකලාව ඇතුලේ ඔයාට ඔයාගේ නිර්මාණශීලීත්වය එක එක විදිහට උරගාලා බලන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ශරීර සෞඛ්‍ය ඔයාවම කලාවක් කරගන්න පුළුවන් ඔයාගේ ඇඟ හදා ගන්න පුළුවන් ඔයාගේ හිත හදා ගන්න පුළුවන් ඔයාට තව කෙනෙකුට ආදර්ශයක් එහෙම නැත්නම් තව කෙනෙකුට උපමාවක් වෙන්න පුළුවන් මේක කලාවක්ම තමයි මේක ඇතුලේ කලාවල් බිහි වෙනවා ඉතින් එහෙම එකේ මං නම් කියන්නේ නැති අරුබුද ඇති කරගන්න එපා මේ හුදකලාවෙන් ප්‍රයෝජන ගන්න ඒක ඔයාගේ ජීවිතේ කලාව කරගන්න එතකොට ඔයාට ඒකෙන් ලබන්න පුළුවන් දේවල් බොහොමයි මම නම් ජනිත් මං හරි ආසයි හැමෝත් එක්කම කතා කරන්න හරි කතා කරන්න ගියාම ඒක ඉවර වෙන්නේ නැහැ ඒක හැටි කියවන එකමනේ රසාවත් ඉතින් කතා කරන්න ගියාම හරි ආසයි අනිත් අයත් එක්ක කතා කරන්න හැබැයි මං ඊට වඩා ආසයි පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතන්න අපි කරන්නෙම නැති දේ හිතන එකනේ අපි හිතන්න හරි කම්මැලි කම්මැලිනේ ගොඩක් අය හිතන්නේ ඔය කරගෙන යනවා දේවල් නමුත් හිතලා දෙයක් කරන්න මං හරි ආසයි ජනිත් මට පොඩි නිදහසක් හරි තියෙනවා නම් ඒ නිදහස ඇතුලේ ටිකක් හිතන්න හිතලා බලන්න ඒක ඇතුලේ වැඩ ගොඩක් කරන්න ඒක ඇතුලේ මොකද අපිට ඒ කාලය අපහු වෙන්නේ නැහැ මං කිව්වේ අර අත්තම්ම කෙනෙකුට දැනෙන වේදනාව දුක පාළුව එයාගේ වටේ ඉන්න එයාගේ යාළුව මිය ගිහිල්ලා එයාගේ නෑදෑයෝ එයාව අත්හැරලා එයාව ගණන් ගන්න කෙනෙක් නැහැ. එයාව සලකන්න කෙනෙක් නැහැ. එහෙම වෙන දවසකට ඇත්තටම හුදකලාව හරි වේදනාකාරී. හැබැයි මේ වෙලාවේ තියෙන හුදකලාව එහෙම වෙන්න විදිහක් නැහැනේ. මචරතුමිය මට හිතනවා එහෙම වයසට යන්නෙම හුදකලාව හින්ද කියලා. ඒ කියන්නේ උන් වයසට යනකොට හුදකලා වෙනව නෙවෙයි. උන් හුදකලා වෙන හින්දයි වයසට යන්නේ. මම ඔබෙන් අහන්නට කැමතියි යෝජනා කරන්නක අපිට එහෙම තනියම එම හුදකලාවේ ඉන්න කෙනෙකුට මොනවද කරන්නට පුළුවන් මොනවද ජීවිතයට එකතු කරගන්නට පුළුවන් දේවල්. ඔයා කිව්වා වගේම වයසට යන්නෙම
හුදකලාව හින්දා. ඔයාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා නම් ඔයා හරි ක්‍රියාශීලී. ක්‍රියාශීලී කියන්නේම ඔයාට වයස ගැන හිතන්නවත් වෙලාවක් නැහැ ඔයාට. ඔයාට වැඩ ගොඩක් තියෙනවා. හරි තරුණයි හැම තිස්සෙම. අලුත් අදහස් එක්කලා ඔයා ඉන්නේ. අර තරුණ අදහස් එක්කලා. ඉතින් ඒක එහෙම තියමුකෝ. අපි ඒ වගේ අසරණ වුණ වේදනාවෙන් ඉන්න තනියෙන් ඉන්න කෙනෙක්ට අපිට හුදකලාවෙන් ඉන්න කෙනෙක් ගැනත් ඇත්තටම අපි හිතන්න ඕනේ. අපේ හුදකලාව විතරක් අපි නැති කරගෙන බෑනේ. එහෙම කරන එක පව්. ගොඩක් අර හුදකලාවෙන් ඉන්න අය ඒගොල්ලන්ගේ හුදකලාව තනිකම පාළුව නැති කරගන්න එක වචනයක් හරි පුංචි දෙයක් හරි අපිට කරන්න පුළුවන් නම් එක වචනයක් හරි කියන්න පුළුවන් නම් ඒක හරි පිනක්. අර බඩගින්න ඉන්න කෙනෙකුට බත් පතක් දුන්නා වගේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් එහෙම කෙනෙක් එක්ක හරි පාළුවෙන් ඉන්න කෙනෙක් එක්ක ඒ වගේම දෙමව්පිය නැති වෙච්ච දරුවෙක් එක්කලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් සමහර වෙලාවට ඉස්කෝලේ ගත්තොත් සමහර ළමයි අනිත් අය සමහර ඔය වගේ ළමයින්ව කොන් කරනවා ඒගොල්ලොන්ට සලකන්නේ නැහැ. එතකොට ඒ වගේ තැන්වලදී අපිට දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් පුතේ යාලා හරි පාළුවෙන් ඉන්නේ. එයාලගේ පාළුව නැති කරන්න ඔයා පුංචි බෙහෙතක් වෙන්න පොඩ්ඩක් කතා කරන්න පොඩි හිනාවක් එයාලගේ මූණට ගේන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේම ගොඩක් වෙලාවට අසරණ වෙන වෙලාවක් පාළුව තනිකම නිසා ලෙඩ වෙන වෙලාව ලොකු අසනීපයක් හැදුනා කියන්න කෙනෙක්ට එයාව බලන්න මුල් කාලේදී ඉක්මනින් දුවගෙන යයි ඕන කෙනෙක්. හැබැයි කාලයක් යනකොට අවුරුද්ද දෙකක් මේ අසනීප වෙලා ඉන්නකොට යන්නේ නැණි ජනිත් ගොඩක් අය. එයා තන්නේ වෙනවා. ගොඩක් වෙලාවට එයා හුදකලා වෙනවා. මේකත් එක්ක එයාට දැනෙන හුදකලාව මේ අපිට දැනෙන හුදකලාව වගේ නෙමෙයි. ඒක හරි බරපතලයි. ඒ වගේ කෙනෙකුට බෙහෙත් පෙත්තකට වඩා වටින්නේ කවුරු හරි එයාගේ තනිකමට පාළුවට හුදකලාවට වචනයකින් හරි බෙහෙතක් දෙනවා නම්. අපි ඒ වගේ අයට ඒගොල්ලෝගේ පාළුව තනිකම නැති කරගන්නත් උදව් කරන්න ඕනේ ජනිත්. අපිත් කවුද දන්නේ අපිත් කවදා හරි දවසක කොහොම වෙයිද කියලා. මේක මේ හැමදේම මෙහෙමම වෙනවා කියලා එකක් නැහැනේ. කවුරු කාට කොයි වෙලාවෙ මොන දේ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපිට ඒ දවසක ලැබුණේ නැති වුණත් අපිට පුළුවන් නම් ඒ වගේ පාළුවෙන් තනිකමෙන් ඉන්න කෙනෙකුට පුංචි බෙහෙත් පෙත්තක් වෙන්න වේදනා නාශකයක් වෙන්න ඒක හරි වටිනවා ජනිත්. මචරතුමිය මේ අපේ ජීවිතේට මේ දේවල් මේ තනිකම මේ හුදකලාව අපිට උරුම කරලා දෙන්නේ අපිට ලැබෙන අහිමිවීම අපිව අත්හැරලා දැමේ මේ දේවල් එක්කනේ. එහෙම එන හුදකලාව එහෙම එන තනිකම අපිට ආයෙත් ඔවුන් ලැබෙනකම්ම ඔවුන් හිමි වෙනකම්ම ඒ හුදකලාවේ තනිකම නැති වෙන්නේ නැද්ද? ඒක ජනිත් මෙහෙමයි අපිට කෙනෙක් අහිම වෙනන් අපිට මෙහෙම කතන් අපිට ඔක කීප විදිහකට දකින්න පුළුවන්. අපි කියමු කෙනෙක් මිය ගිහිල්ලා අපිට දැනෙන තනිකම කියලා. අපිට ඒක දැනෙනවා. ඒක බලක්වන්න බෑ. ඒ දුක වේදනාව අපි ඉතින් දරාගෙන ඉන්නවා. ඒ තනිකම විඳිනවා. අපි ඒක විඳින්න ඕනේ. මොකද අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. අපි වටේ ඉන්න ගොඩක් අය එහෙම අපිට නැති වෙලා යයි දවසක. ඒකට පුරුදු වෙන්නත් ඕනේ. ඒක විඳින්න ඕනේ. ඒ දුක දැනෙන්න ඕනේ. ඔක්කොම හරි. හැබැයි ජනිත් කවුරු හරි කෙනෙක් මිය ගියාට පස්සේ ඔයාගේ ජීවිතේ ඉතිරි කාලෙම වන්දි ගෙවන්න ඕනේ නැහැ ඒ තනිකමත් එක්ක. ඔයත් මැරිලා වගේ ජීවත් වෙන්න ඕනේ නැහැ ඒ මරණයත් එක්ක. ටික කාලයක් ඒක වේදනාව සමනය වෙනකන් ඔයා එහෙම හිටියට කමක් නැහැ. නමුත් ඔයාට ජීවිතයක් තියෙනවා. අපිට ජීවිතයක් තියෙනවා. අපි ඒ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනේ. අපි දුකෙන් පාළුවෙන් ඉන්නකොට අපේ වටේ ඉන්න අයට අපේ දරුවන්ට ඊට වැඩි ඒක දැනෙනවා. ඒ වගේම අහිමිවීමක් තව අහිමිවීමක්. අපි මෙහෙම හිතමු අපි කපල් එකක් ඉන්නවා. එක්කෙනෙක් දාලා යනවා අනිත් එක්කෙනාව. ඉතින් මුළු තමන්ට දැනෙන වේදනාව තනිකම නිසා අපි එයාට දෙස් දෙවල් තිය තියා එයාට වැරදි කිය කියා එයා ආපහු එනකම් බලාගෙන ඉන්නවා නම් ජනිත් ඒක මට නම් හිතෙන මං නම් හිතන විදිය මේ මං හිතන විදිය එක එක්කෙනා වෙන විදිහට හිතනවා ඇති.
ඒක මෝඩකමක් කියලා. මොකද ජනිත් කෙනෙක් ගියාට පස්සේ ආපහු එයා වෙනුවෙන් අඬා අඬා ගත කරන කාලේ අපරාධේ. එයා හිතන්නේ නැත්තම් අපි ගැන අපිවත් අපි ගැන හිතන්න ඕනේ නේද? එයා හිතන්නේ නැති හින්දා නේ එයා යන්නේ. එතකොට ඉතුරු වෙන්නේ කවුද අපි ගැන හිතන්න? මට ඉතුරු වෙන්නේ මං නම් මං හරි මං ගැන හිතන්න ඕනේ. එතකොට එයා වෙනුවෙන් හිත හිත අඬා හිටියා කියලා මට ලැබෙන දෙයක් තියෙනවද? පාළුව තනිකම ආත්මානුකම්පාව මේවා ඔක්කොම එක තැනකදී අපේ ජීවිතයට හරි වැරද්දක් කරනවා. අපි ඒවා බාර ගන්න විදිහෙන් අපි අපේ ජීවිතේටම වැරද්දක් කරගන්නවා. ඒවා අපිට ඩැමේජ් එකක් කරනවා සමහර තැන්වලදී. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. කෙනෙකුට මාව එපා නම් එයාගේද මටම ආව ඕනේ. ඕනේ නැත්තේ ඔහුට විතරනේ. හැබැයි අපිට අපි ඕනේ. මහජනතුමිය දැන් ගොඩක් කාලවට ඔවුන් අපෙන් අරන් යන්නේ ඔවුන්ම අපිට දුන්න සතුට නම් අපිට කමක් නැහැනේ. ඒ සතුට ආයේ ඔවුන් අරන් ගියාට ඒගොල්ලෝ දීපු දේවල් ඒගොල්ලෝ අරන් ගියාට කමක් නැහැ. කමක් නැහැ. ඒවා අපේ නෙමෙයි. ඒවා අපේ නෙමෙයි. අපිට හැබැයි අපිට වටින දෙයක් තියෙනවා නම් ලස්සන මතකයක් තියෙනවා නම් ඒවා අපි අපිට තියාගමු. ඒක අපිට විඳින්න පුළුවන් නම් මතක් කරලා විඳින්න පුළුවන් නම් රණ්ඩුවක් හරි කමක් නැහැ. කෙනෙක් එක්ක රණ්ඩු වෙච්ච හැටි මතක් කරලා විඳින්න පුළුවන් නම් අපේ ජීවිතේ විඳින්න පුළුවන් දේ අපි ගාව තියාගන්න ඕනේ. ඒගොල්ලෝ අරන් යන දේවල් ඒගොල්ලෝ අරන් යයි. ජීවිතේ හැමෝම ඒගොල්ලොත් එක්ක දේවල් අරන් යනවා. අපිත් අපේ ජීවිතත් එක්කලා දේවල් අරන් යනවා. හරි. අපිට ඉන්න අපිට සිටින සංනිවේදන විද්‍යාව පිළිබඳව කොම් ආචාර්යවරිය වාසනා මෛත්‍රී හේරත් මහාචාර්යතුමිය බොහොම ස්තුතියි ඔබතුමීට. අද දවසේ හම්බෙලා කතා කරමු. එහෙමනම් සමුගෙන යන්නට අවසරයි. මතක් කරන්නම්. එන්න කියන වෙලාවට ආවනම් යන්න කියන වෙලාවට යන්න පුරුදු වෙන්න. මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න. සිරස TV YouTube නාලිකාවට අදම පිවිසෙන්න. Subscribe කරන්න.